ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා සෑය මේ තරම් ආශ්චර්යමත් බල සම්පන්න සෑයක් වෙන්න එක පැත්තකින් මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන ඒ සෑය පිහිටලා තියෙනවා. ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන පිහිටිය. බුදුහාඳුර පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන කරේ උන්වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා මේ මහා සෑය පිහිටනවා. උන්වහන්සේගේ මහා අදිෂ්ඨාන පහක් තියෙනවා. ඒ පහෙන් හතරවෙනි එක තමයි රුවන්වැලි මහා සෑය අනාගතයේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ මහා සෑය කරවලා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා හිස මත තබාගෙන සෑ ගර්භයේ තැම්පත් කරන්න සෑ ගර්භයට ඇතුල් වෙන මොහොතේ ඒ ධාතුන් වහන්සේලා රජ්ජුරුවන්ගේ හිසෙන් මිදිලා අහසේ බුදුරුවක් මවාගෙන යමාමහ පෙළහර පාලා සෑ ගර්භය තුළ පිරිනිවන් පාවදාල ඉරියව්වෙන් වැඩ සිටිත්වා අවුරුදු 5000ක් යනතේ ඒ උත්තම ධාතුන් වහන්සේලා ද්‍රෝණේම මාර්යාටවත් සෙලවිය නොහැකි ලෙස ආරක්ෂිතව ඒ සෑය තුළ වැඩ සිටිත්වා කියලා බුද්ධ අදිෂ්ඨාන පිහිටෙව්. එතකොට බුද්ධ අදිෂ්ඨානේ තමයි ඔතන ප්‍රබලම දේ. බුදුහාඳුරෝ ධාතුන් වහන්සේලා ගැන කරපු බුද්ධ අදිෂ්ඨාන. ඊළඟට මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන තියෙන. උන්වහන්සේලා 이르දීන් තමයි සීමා ලකුණු කරලා දෙන්නේ. ඊළඟට පේශාවලුළු තුන ඉදි කරද්දී අපි අහලා තියෙනවා රුවන්වැලි සෑය ගැන ඉතිහාස පොත්පත් කියවනකොට ඔය පේශාවලුළු තුන ඉදි කරන්න ගඩොල් දස කෝටියකින් පළවෙනි පේශාවලුළු තුන ඉදි කරා. ඒ පේශාවලුළු තුන නෙමෙයි අද තියෙන්නේ. ඒ ඉදි කරලා අවසන් වෙලා රජුරෝ බොහොම සතුටෙන් මාලිගාවට ගිහිල්ලා නිදාගත්තා. උදේ මෙන්න ආරංචියක් එනවා පේශාවලු තුනම පොළොව ඇතුළට ගිලා බැහැලා. රජුරෝ ඇවිල්ලා බැලුවා පොළොව මට්ටමටම තියෙන අර ඔක්කොම ගිලා බැහැලා. රජුරෝ කල්පනා කරා එකත් හොඳයිනේ. අතිවාරම ශක්තිමත් වෙනවනේ. ඔතන ඉඳන් බඳින්න කියලා. දෙවනි වතාවේ තවත් ගඩොල් දස කෝටියකින් ආයෙමත් අර විදියටම පේශාවලු තුන ඉවර කර. ඉවර කරලා ඊළඟ දවසේ බලනකොට ආයෙමත් ඒ කඩොල් අත්තිවාරම පේශාවල්ලු තුනත් පොළොව මට්ටමටම ආයෙ ගිලා බෑ. රජ්ජුරුවෝ ඒත් කල්පනා කරා කමක් නැහැ තවත් හොඳයි. මේ චෛත්‍ය අත්තිවාරම තවත් ශක්තිමත් වෙනවා. ඔය විදිහට එකපාරක් දෙපාරක් තුන් හතර පාරක් නෙමෙයි නම වතාව චෛත්‍ය අත්තිවාරම ගිලා බැස්ස. පේශාවල්ලු තුන නම වතාවක් ගිලා බැස්ස. ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් උඩයි මහා සෑය තියෙන්නේ. නමවෙනි වතාවේ රජ්ජුරුවෝ මනසින් වැටුණා මගේ අඩුවක් නිසාද මගේ මොකක් හරි වැරැද්දක් නිසාද මට මේ මහා සෑය හදාගන්න බැරි ඇයි මට නැවත නැවතත් මෙහෙම වෙන්නේ. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා රැස් කරලා අහනවා සාමීනි මම මේ තරම් අප්‍රමාණ සද්ධාවේ මේ මහා සෑය ඉදි කරන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ මගේ අඩුවක් නිසාද. උන්වහන්සේලා 이르දිමේ මහරහතන් වහන්සේලා වැඩි හිටියා. උන්වහන්සේලා කියන රජතුමනි මේ මහා සෑය අවුරුදු 5000ක් යනතේ බුද්ධ අදිෂ්ඨාන මත ආරක්ෂා විය යුතුයි. ඒ නිසා භූමිකම්පාවකින් වෙන ස්වභාවික විපතකින් හානියක් නොවි බොහෝ කාලයක් පැවැත්ම පිණිස අත්තිවාරම ශක්තිමත් වීම පිණිස මහරහතන් වහන්සේලා 이르දියෙන් අදිෂ්ඨාන කරලා ඒ පේශාවල්ලු තුන නම වතාවම පොළොවට ගිලා බැස්සෙවා කියලා. දැන් ඔය හොඳටම ප්‍රමාණවත් කිව්වා ආයි ගිලා බස්සන්න අවශ්‍ය නැහැ කියලා. ඔතන ඉඳන් රජ්ජුරුව බැඳගෙන යන ආයි ගිලා බහින්නේ නැහැ කියේ. එතකොට අපිට පේනවා ගඩොල් 90 කෝටියක අතිවාරම දස කෝටිය බැගින් නම වතාවක් පොළොව ඇතුළට ගිලා බැස්සෙව්වේ මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨානයි.